අද මම හදාගන්නේ බබාට අයිස් එකක්. ඉතින් මේ වගේ හොඳ අඹවලින් ඉදුණු අඹවලින් අපට පොප්සිකල් අයිස් එකක් හදාගන්න පුළුවන්. බබා හරිම ආසාවෙන් මේ අයිස් එක කනවා. පළතුරු කන්න හොර බබාලට මෙහෙම හදලා දෙන්නත් පුළුවන්. පොඩියට කපාගත්ත අඹ සහ රටින්දි මේ වගේ මම බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. දැන් මම බ්ලෙන්ඩ් කරලා අරගත්ත මිශ්‍රණය මේ වගේ මේ කප් වලට දාගන්නවා. ඉතින් මේ අයිස් එක බබා හරිම ආසාවෙන් කනවා. ඒ වගේම හරිම නැවුම් පළතුරු වලින් මම මේක හදාගත්තේ. සීනි යොදාගත්තේ නැහැ. ඒ වෙනුවට මම රටේඳි එකතු කරගත්තා. ඉතින් ඔයාලටත් රටේඳි හරි රටේඳි සිරප් එක හරි එකතු කරගෙන මේ වගේ පෝෂණයෙන් ගුණදායක අයිස් එකක් නිවසේදීම හදලා බබාට දෙන්න පුළුවන්. සමහර බබාලා ඇත්තටම පළතුරු කන්න ටිකක් හොරයි. ඉතින් ඒ බබාලට අපට මේ වගේ අයිස් එකක් හදලා පළතුරු දෙන්න පුළුවන්. මම දැන් මේ අයිස් ටික ෆ්‍රීසර් කරගන්නවා. මේ තියෙන්නේ මම බබාට නිවසේදීම හදාගත්ත ගුණදායක පොප්සිකල් අයිස් එක. ඉතින් ඔයාලටත් මේ වගේ අයිස් එකක් නිවසේදීම හදලා බබාට දෙන්න පුළුවන්.